ගෙවන මේ දිනවල දැනෙන උණුහම දරා ගන්නට නොහැකි. හරියට ඉර නමුත් මේ රස්නේ දහවල්ට පමණක් සීමා නොවේ රාත්‍රී කාලයේ පුරාම අධික උණුසුමක් දැනීම කිසිත් ඉවසිය හැක්කක් නොවේ. අධික සූර්ය රශ්මිය වැටෙති ඉරට බනින අපගේ බහුතරය තේරු නොගන්නා දෙයක් වෙයි. ඒ දිනෙන් දින ඉහළ යන මේ උණුහම මෙන්ම තවත් බොහෝ දේශගුණික විපර්යාස ආදී සියල්ලටම හේතුව තම ක්‍රියාකලාපයේ බවයි. දශක ගණනාවක් පුරාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම ලෝකේ ප්‍රධාන පෙරේ පාරිසරික සංවිධාන විසින් අප මුහුණ දෙනු ලබන පාරිසරික ගැටලු හා ඒවට විසඳුම් පිළිබඳ සෙන් කතා බහ කළත් අද වන විටත් ඒ ගැටුම් උත්සන්න වෙනවා මිස විසඳුම් ලැබී නොමැත. ඒ අනුව අද වන විට අප හමුවේ පාරිසරික ගැටලු විශාල ප්‍රමාණයක් ගොඩනැගී තිබේ. පොසීල ඉන්ධන මගින් ඇතිවන ගෝලීය උණුසුම 2023 වර්ෂයේ මෑත කාලය තුළ වාර්තා වූ උෂ්ණත්වය වැඩිම වර්ෂය විය. එපමණක් නොවේ ලෝක ඉතිහාසය තුළ පෘථිවි වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩි අගයක් ගන්න ලැබුවේද ගෙවුණු වර්ෂය තුළයි. මානව ශිෂ්ටාචාරයේ වසර 6000කට ආසන්න කාලයක් පුරාවට මිලියනකට කොටස් 280ක් පමණ වූ වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම මේ වන විට මිලියනකට කොටස් 420ක් පමණ ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ දහනම් වෙනිම සියවසේ කාර්මික විප්ලවය ආරම්භ වීමට පෙර පැවති ප්‍රමාණය මෙන් දෙගුණයටත් වඩා වැඩි. අන්තර්ජාතික වාර්තාවන්ට අනුව මෙලෙස වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීමට ඍජුවම බලපෑත්තේ ප්‍රවාහනය සහ විදුලි නිෂ්පාදනය සඳහා පොසිල් ඉන්ධන දහනය කිරීම ආදියයි. ඊට අමතරව සිමෙන්ති නිෂ්පාදනය, වන විනාශය හා කෘෂිකාර්මික කටයුතුද විශාල වශයෙන් බලපානවා. පාලන තන්ත්‍රවල දුර්වලතා. නිකෝල් ස්ටර්න් වැනි ආර්ථික විද්‍යාඥයින්ට අනුව දේශගුණික අර්බුදයේ බහුවිධ වෙළඳපොළ අසාර්ථකත්වයේ ප්‍රතිඵලය. ආර්ථික විද්‍යාඥයින් හා පරිසරවේදීන් වසර ගණනාවක් සිට දේශපාලන තන්ත්‍රවලින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට සුදුසු කටයුතු කරන ලෙස ඉල්ලා සිටියත් ඒ ඉටු වී නැහැ. එහිදී ඔවුන් තර්ක කරන්නේ කාබන් බදු අය කළහොත් කාබන් තාක්ෂණයේ සිදුකන ක්‍රියාකාරකම් වල වෙළඳපොළ මිල වැඩි වී ඒවා භාවිතය අවම විය හැකි බවයි. මේ වන විට ලෝකේ පුරා රටවල් 27ක කාබන් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන අතර ස්වීඩනය තුළ ඒ වඩාත් ඵලදායීවින් ක්‍රියාත්මක වනවා. ඒ කාබන් බද්ධ ටොන් එකකට ඇමරිකානු ඩොලර් 127ක් වන අතර 1995 වර්ෂය සිට ඒ හේතුවෙන් කාබන් විමෝචනය 25%කින් අවම කර ආර්ථිකයේ 75%කින් පුළුල් කිරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. ආහාර නාස්තිය. නූතන ලෝකයේ මුහුණ දෙන තවත් බරපතල ගැටලුවක් වන්නේ ආහාර නාස්තියයි. ලෝකයේ පුරා මිනිස් පරිභෝජනය සඳහා සුදුසු ආහාර වලින් 3/1ක් එනම් ආහාර ටොන් බිලියන 1.3ක් පමණ නාස්ති වන බවට මේ වන විට ගණන් බලා තිබෙනවා. ආහාර නාස්තිය හේතුවෙන් සිදුවන පාඩුව හෘදාකාර වායු විමෝචනයන්ගෙන් සිදුවන පාඩුව හා හානියමින් 4/1කි. සංවර්ධනයේ වෙමින් පවතින රටවල ආහාර අපද්‍රව්‍ය වලින් 40%ක් පමණ අසොන් නෙලීමේ හා සැකසුම් මට්ටම් වලදී සිදුවන අතර සංවර්ධිත රටවල සිදුවන ආහාර නාස්තියෙන් 40%ක් සිල්ලර හා පාරිභෝගික මට්ටමේ සිදුවනවා. ජෛව විවිධත්වය අහිමි වීම. පහුගිය වසර 50 තුළම මානව පරිභෝජනය, ජනගහනය, ගෝලීය වෙළඳම සහ නාගරීකරණය යන කාරණා ශීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙනවාහි ප්‍රතිඵලයක් ලෙස මානව වර්ගය නැවත පිරිවිය හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් ස්වභාවික සම්පත් භාවිත කරමින් සිටිනවා. සෝබා දහම සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල මගින් 2000 වර්ෂයේ නිකුත් කරනු ලැබූ වාර්තාවකට අනුව 1970 සිට 2016 දක්වා කාලය තුළ ශීර පායෙන් මත්ස්‍ය වර්ග උරගෙන් හා උභය ජීවීන්ගේ ගහනය 68%ක් අඩු වී තිබෙනවා. එමෙන්ම මෑතකදී සොයා ගැනීමට අනුව මෙම තත්ත්වය මත පෘථිවිය තුළ සිටින වන සතුන්ගේ 6 වැනි ස්ථානය වඳ වීම වඩාත් ඉක්මන් වනු තිබෙනවා. ප්ලාස්ටික් භාවිතය. වර්ෂ 1950දී ලෝකේ පුරා වසරකට ටොන් මිලියන 2කට වඩා නිෂ්පාදනය කර තිබෙනවා. 2015 වර්ෂය තුළ මේ ටොන් මිලියන 409 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නේචර් සංගරාවේ වාර්තාවකට අනුව මේ වන විට වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 14ක් පමණ සංගරාවට එකතු වී තිබෙනවා. 2040 වන විට මේ ප්ලාස්ටික් අර්බුදය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 29 දක්වා වර්ධනය වනු ඇත. මේ ශුද්‍ර ප්ලාස්ටික් ඇතුළත් කළහොත් 2040 වන විට සාගරයට එකතු වී ඇති ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 600ක් දක්වා ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා. වන විනාශය. ඔබ දන්නවා සෑම පෑකට වරක් ලෝකයේ කොහේ හෝ ඉසව්වක පාපන්තු පිට්ටනි 300ක පමණ වනාන්තර කපා දමනවා. මේ තත්ත්වය තවදුරටත් දීර්ඝ කාලීනව පැවතුනොත් 2030 වන විට පෘථිවිය තුළ ඉතුරු වන්නේ එහි වනවැස්ම 10%ක ප්‍රමාණයක් පමණයි. වන විනාශය දරුණුවටම සිදුවන රටවල් වන්නේ බ්‍රසීලය, කොංගෝව සහ ඉන්දුනීසියාවයි. එම තත්ත්වය වළක්වා ගැනීමට නොහැකි වුවහොත් අනාගත මානව ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ගැටලුවේ බරපතලකම සිතා ගැනීමටවත් නොහැකි. වායු දූෂණය බොහෝ දෙනා අවධානයට යොමු කරන නමුත් මිනිස් වර්ගයා මුහුණ දෙන බරපතලම පාරිසරික ගැටලුවක් වන්නේ වායු දූෂණය. ලෝකසක සංවිධානයේ දත්වලට අනුව වසරත් තුළ පුද්ගලයන් මිලියන 4.2/7 සංඛ්‍යාවක් වායු දූෂණ හේතුවෙන් ඇතිවන සංකූලතාවලින් මේ යනවා. එමෙන්ම ලොව පුරා සෑම පුද්ගලයන් 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ම ආශ්වාස කරන්නේ ඉහළ මට්ටමින් විශාල ලෙස දූෂණ වී ඇති වායුවයි. අධ්‍යනයකට අනුව ලෝකයේ වැඩිම වායු දූෂණය සහිත කලාපය වන දකුණු ආසියාව තුළ සිදුවන වායු දූෂණය එම කලාපයේ පුද්ගලයන්ගේ ආයු කාලය වසර 5කින් පමණ අඩු කරනු ඇත.